වලවල් කැපීමේදී බිම පෙරලා ඇති පසක් නම් අඩි 1මාර ප්‍රමාණයේ වලවල් ප්‍රමාණවත් වෙනවා. පසේ ස්වභාවය තද ගතියෙන් යුතු නම් අඩි 2මාරේ ප්‍රමාණයට වලවල් දුවීමට පෙර පැය 48ක කාලයක් පැලේ අලය කොටස ජලයේ ගිල්වා තැබීම වඩාත් සුදුසුයි. මේ තුලින් අලගුල්ලා අලය තුල ජීවත්ව සිටිනවා නම් ඔවුන් විනාශ වෙනවා. අපි ඉස්සර වෙලාම මතුපිට පස් කොටස් එකකට කොම්පෝස්ට් කොටසුත් එක් කොටසක් මේ හොඳට මිශ්‍ර කරගන්නවා. ඒ මිශ්‍ර කරගෙන පැය 48ක් ජලයේ ගිල්වා තිබූ කෙසෙල් පැලය මේ වලේ අපේ ගෙවත්තේ දැන් රෝපණය කරගන්න තමයි හදන්නේ. මෙසේ කලවම් කරගන්න පස් මිශ්‍රණයට අපි නිර්දේශිත රසායනික පොහොර ප්‍රමාණයක් එක් කරනවා. මේ මිශ්‍රණය අපි ගෙවත්තේ ඉවතලන කොළ රොඩු ආදියෙන් තමයි කොම්පෝස්ට් එක නිෂ්පාදනය කරගන්නේ. ඒත් එක්කම මේ රසායනික පොහොරත් මේ මාධ්‍යයට යොදන නිසා අපි හොඳින් මේ පස් කලවම් කර ගැනීමක් සිදු කරන්න ඕනේ. මේ හොඳට කලවම් කරගත් මතුපිට පස් රසායනික පොහොර සහ කාබනික පොහොර මිශ්‍රණය ප්‍රමාණයෙන් භාගයක් මේ වලේ දමා ගැනීම කරනවා. ඊට පසුව අපි පැලේ රෝපණය කිරීම කරලා ඉතුරු පස් ටික මේ වලට පුරවලා හොඳට තද කර ගැනීම කරනවා. මේ අවස්ථාවේදී අපිට කරන්න පුළුවන් මේ පැලේ තියෙන අපි කැපු මූණත මෞෂාකයෙන් වෙන් කරගත්ත කැපු මූණත අණුව අපිට පුළුවන් මේ කෙසෙල් ගහේ කැණ වැටෙන්නේ කොයි පැත්තටද කියලා බලාගන්න. ඒකට අපිට පුළුවන් මේ කැපු මූණතේ පැත්තට විරුද්ධ පැත්තට තමයි මේ කෙසෙල් කැණක් ගහ ලොකු වුණාට පස්සේ බරවීම සිදු වෙන්නේ. සාමාන්‍යයෙන් වැඩුණු පැලේක අපි තියාගන්න ඕනේ කිව්වේ එක පැලෙයි. එතකොට මේකේ තියෙන්නේ මේ කඩුපත් මොරෙයියන් ආපු පැල. මෙයා මේකේ ලොකුම පැලේ තමයි මේ තියෙන්නේ පළවෙනි පැලේ. ඒ පැල ඉතුරු කරලා ඉතුරු පැල ටික සියල්ලම අපි මේ පඳුර ඉවත් කරනවා. එතකොට අපිට පුළුවන් මෙන්න මේ කඩුපත් මොරෙයියා සහ මේ කඩුපත් මොරෙයියා අපිට මව් පැලෙන් ඉවත් කරගෙන මේ අවස්ථාවේදීම ශේෂ්ත්‍රයේ සිටවන්න. නමුත් අපේ තව පුංචි කඩුපත් මොරෙයියෙක් ඒගෙන එනවා. මෙන්න මේ පුංචි කඩුපත් මොරෙයියෝ මේ වාගේ තියෙන එකන මේ මව් ගායෙන් වෙන් කරලා මෙයා අපි අද ගන්නෙ නෑ. සති දවස් 10ක් දින 14ක් වාගේ ප්‍රමාණයෙන් මෙතන තියලා මෙයාගේ මුල් ඇදුනට පස්සේ තමයි